මෝ හම්බුනේ අපේ ඔත්තු බල බල ඉන්නකොට මෝ ආමිගේ ඔත්තුකාරය ගොඩක් ඉන්නවා කලබල වෙන්න එපා අපි දන්නවත් නැහැ නේ මෝ කවුද කියලා ගාඩ්ස් අපේ වටේට ආරක්ෂාව තව වැඩි කරනවා කටි අරගෙන එළියට ගිහින් බලනවා තවුන් ඇවිල්ලා ඉන්නවද කියලා තමුසෙලා නම් කවදාවත් මත්තු වෙන්නේ නැහැ නේ මහා මෝඩ රැලක්කෝයි දැන් ඉතින් තමුසට ජීවත් වෙන්න තියෙන්නේ තා පොඩි වෙලාවක් හින්දා ඒ වෙලාවෙන්වත් පොඩි වැඩක් අරගෙන කියනවා බලන්න තමුසේ කොහොමද මං ඉන්න තැන දැනගත්තේ තමුසෙත් එක තා කී දෙනෙක් ආවද මං ආවේ තනියම මට තමුසෙත් එක ගනුදෙනුවක් නැහැ මට ඕනේ යන්න අරුව ෂා දැනගන්නත් සතුටේ සහෝදරයා තමුසේ මොකෙක් වුණා තමුසේ මේ හැමීමත් ලොකු සතුටක්. ඒ තමුසට මාව මතක නැද්ද? මේක නම් මාරේ යාළුවා. අපි මේ කලින් මොන ගෙහලා තියනවා කියලා කිව්වනේ. මං හිතන්නේ
කැත්තේ එකක් බොන්න වගේ සෙට්ටෙන්නේ නැති. තමසේ ගෝය මොන මට පොඩ්ඩක්වත් අතක නැහැ ඔයි. පාරයා. මේ අපි ගැන මුන් දැනටම විස්තර දැනගෙන නැති. තමසේ ඉක්මනට මෙතනින් ගියොත් හොඳයි. එතකොට අපි මේ යාළුවට මොකද වෙන්නේ? මං ඌ ගැන බලා ගන්නම්. දැන්වත් මගේ යෝජනාව ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? අපේ අනිත් අය ඔයගේ ප්ලෑන් එක ගැන දැනගන්නවට ඔය කැමති නැතුව ඇතිනේ. මට පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනේ. අලුවා අපි පොඩ්ඩක් කතා කරමුද? මං තම්සට එකපාරක් කිව්වා. මං ආවේ තනියම. මට තව කියන්න දෙයක් නැහැ. හරි හරි. මං තමසේ විශ්වාස කරන්නම්කෝ. මට ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. මට දැනගන්න ඕනේ තමසේ කොහොමද මේ අපේ යාළුවා වඳුනන්නේ? ඇයි තමසට එයා මරන්න ඕනේ කියලා. තමසට ඒක දැනගෙන තියෙන බලය මොකද්ද? තමසේ කොහොමත් මාව මරනවනේ. ඒ තමසේ හිතන දේනේ. මම තාම හිතලා නැහැ තමසේ මරන්න. ඒ පාරයා තමයි මගේ යාළුවව මැරුවේ. දැන්නේ තේරුනේ. මට තේරෙන විදිහට පලිය ගන්නකම් තමුසේ නවතින පාටක් නැහනේ. කරුණාකරලා මැද්දට එන්න හදන්න එපා. ඒකන බයෙන්න එපා. මටත් ඕනේ තමුසට ඕන දෙම තමයි. තමුසට මොකද ඒකේ තියෙන වැඩේ? ඒකන වැඩිය දේවල් තමුසට ඕනේ නැහනේ. අපි දෙන්නටම ඕනේ මිනිහව එලෝ යන්න. තමුසට මේ උමග පාවිච්චි කරලා එළියට යන්න පුළුවන්. ආ එළියට යනකම් මම තමුසට සපෝට් එක දෙන්නම්.